YouTube channel වල හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අපි අද කතා කරන්න යන්නේ ප්‍රතිරෝධකවල සමාන්තරගත සම්බන්ධතාවය ගැන. ඒතර අපි කලින් වීඩියෝ එකක් කරා ප්‍රතිරෝධකවල ශ්‍රේණිගත සම්බන්ධතාවය සම්බන්ධයෙන්. ඒතර මේ වීඩියෝ එක ටිකක් දිග වැඩි වෙන නිසා තමයි මම මේක දෙකට කඩලා කරන්නේ. ඒතර ඔයාලට පුළුවන් සම්පූර්ණම සිද්ධාන්ත කොටස් ටික මෙන්න මේ ප්‍රතිරෝධකවල ශ්‍රේණිගත සම්බන්ධතාවයේත් සමාන්තරගත සම්බන්ධතාවයේත් අඳුරගන්න. බලමු අද සමාන්තරගත සම්බන්ධතාවයේ සිද්ධාන්ත කොටස් ටික සම්පූර්ණයෙන්ම කතා කරන්න. ඒතර මම මේකේ කීපයක් උපක්‍රම කීපයක් තියෙනවා අපේ විභාගයේදී වැදගත් වෙන මම ඒ ටිකත් කියලා දෙන්නම්. හරි හොඳයි. ඊට පස්සේ ඔයාලා අපේ YouTube channel එකට අලුතෙන් සම්බන්ධ වෙන කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහළ තියෙන bell icon එක click කරන්න. හොඳයි. මොකද මේ සමාන්තරගත සම්බන්ධතාවය? නැත්නම් ප්‍රතිරෝධකවල සමාන්තරගත සම්බන්ධය කියලා කියන්නේ මොකද්ද? සමාන්තරගත සම්බන්ධය. ඒතර මේකෙදි දැන් වාට හිතේවි ප්‍රතිරෝධක එකට එකක් සමාන්තරගතව තියෙනවා නම් සමාන්තරගතයි කියලා. හරි. ඔව්. ඒ වුණාට මේක ඊට වඩා වැඩි විශේෂ දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. හොඳ. ඒතර බලමු අපි සමාන්තරගත සම්බන්ධතාවය දැන් අපි සාමාන්‍යයෙන් ඔයා දන්න විදිහට පටන් ගත්තොත් මෙන්න එක ප්‍රතිරෝධකයක් කොහොම තියෙනවෝ මේ තවත් ප්‍රතිරෝධකයක් කොහොම තියෙනවෝ ඔය විදිහට ප්‍රතිරෝධක කීපයක් ඔය විදිහට තියෙනවා. ඒතර බලන්න මේතෙන්දි මම සර්කිට් එක ඔය විදිහට ගත්තා. ඒතර බලන්න මම මේ සර්කිට් එකට මේ වගේ වියලි කෝෂයක් සම්බන්ධ කරනවා මෙහෙම. මේක ධනාග්‍රය, මේක ඍණාග්‍රය. ඔයා හිතන්න මේ තියෙන්නේ A අග්‍රය, මේ තියෙන්නේ B අග්‍රය කියලා හිතන්න. ඒ වගේම මෙයා R1 ප්‍රතිරෝධකයක්, මෙයා R2, මෙයා R3 කියන ප්‍රතිරෝධකය කියලා හිතන්න. එතකොට මෙතෙන්දී ඔයාට පුළුවන් අයිඩියා එකක් ගන්න මෙහෙම. බලන්න මේතර වියලි කෝෂයේ විභවාන්තරය අපි හිතමු V කියලා. ඒක වෝල්ට් 3ක්, 6ක්, 9ක්, 12ක් වගේ වෙන්න පුළුවන්. හරි. දැන් බලන්න මේ වියලි කෝෂයේ ධනාග්‍රයෙන් ධාරාවක් පටන් අරගෙන ඔහොම ඇවිල්ලා මේ මොහොත අපි හිතමු I ධාරාවක් එනවා කියලා. ඒ ධාරාව බලන්න මේ කොටස් තුනටම බෙදිලා යන්න ඕනේ මේ විදිහට. නේද? ඊට පස්සේ බලන්න මෙහෙට ධාරාවක් එනවා. අපි හිතමු ඒක I1 ධාරාවක් කියලා. මෙහෙට ගමන් කරන ධාරාවක් ඒක I2 කියලා හිතන්න. ඊට පස්සේ මේ පැත්තට ධාරාවක් ගමන් කරනවා. ඒක ඔයා හිතන I3 කියලා. ඊට පස්සේ බලන්න මෙන්න මේ ධාරාවන් තුනට කැඩෙනවා මෙන්න මේ I කියන ධාරාව. නේද? ඊට පස්සේ බලන්න මේ ධාරාවන් ආයෙත් මෙතෙන්ට ගිහිල්ලා මේ පරිපත්‍යයේ තියෙන ප්‍රතිරෝධක තුලින් ගමන් කළ ඉවරලා ආයෙත් එකතු වෙලා තමයි මෙතනින් එළියට ගිහිල්ලා මේ කෝෂයේ ඍණාග්‍රය වෙත ගමන් කරන්නේ. හරි. ඒතර ප්‍රතිරෝධක කියලා කියන්නේ ධාරාව ගමන් කරවන්න අකමැති නේද? ධාරාව ගමන් කරවන්න නොදෙන ඉඩ නොදෙන කෙනෙක් තමයි සාමාන්‍යයෙන් විතර ධාරාව ටිකක් අඩු කරන අය. නේද? ඒතකොට බලන්න මෙතනදී මේ ගමන් කරන මුළු ධාරාව ඔයා හිතන ඇම්පියර් 10ක් කියලා. ඒ ඇම්පියර් 10 මේ විදිහට කොටස් තුනකට කැඩිලා ගිහිල්ලා ආයෙත් එකතු වෙලා ප්‍රතිරෝධක තුලින් ගමන් කළා ආයෙත් එකතු වෙලා ඒ ඇම්පියර් 10ම ඍණාග්‍රය වෙත ගමන් කරන්නම ඕන. හරි. දැන් මෙතනදී තියෙන විශේෂත්වය තමයි සමාන්තරගත සම්බන්ධයක් කියලා කියන්නේ ප්‍රතිරෝධය සමාන්තරගතයි තමයි. හරි. ඊටත් වඩා මෙතන විශේෂ දෙයක් තියෙන බලන්න මේ කෝෂයේ විභවාන්තරය කිසියම් අගයක් කියලා හිතන්නේ A අගයෙන් බලන්න මෙන්න මේ A සහ B අතර තියෙන්න ඕන. හොඳ. අනිවාර්යයෙන්ම A සහ B අතර තියෙන්නේ මෙන්න මේ කෝෂයේ විභවාන්තරයම තමයි. එහෙනම් විද්‍යුත් ගාමක බලය කියන එක. එතකොට මේ ප්‍රතිරෝධකයේ සැලකුවත් මේ ප්‍රතිරෝධකයේ සැලකුවත් මේ ප්‍රතිරෝධකයේ සැලකුවත් බලන්න මේ ප්‍රතිරෝධක තුනම සම්බන්ධ කරලා තියෙන්නේ A සහ B අතරට. එතකොට මේ ප්‍රතිරෝධක තුනේම අග්‍රාතර විභවාන්තරය ගත්තොතින් එකම විභවාන්තරයේ තියෙන අන්න සමාන්තරගත සම්බන්ධතාවයක් කියලා කියන්නේ ඒක. එහෙනම් සමාන්තරගත සම්බන්ධතාවයක් කියලා කියන්නේ ප්‍රතිරෝධක ශ්‍රේණියක් අතර නේද? ඒ ප්‍රතිරෝධක කීපයක් අතර එකම විභවාන්තරයේ තියෙනවා නම් අපි කියන එක සමාන්තරගත සම්බන්ධයක් කියලා. එතකොට ඊළඟට අපි අතරන්න යනවා මෙන්න මේ ප්‍රතිරෝධක තුනට අදාළව සමග්‍ර ප්‍රතිරෝධයක් ගැන කතා කරන්න යනවා. එතකොට බලන්න මමට මේ සමග්‍ර ප්‍රතිරෝධය අපි හිතමු R කියලා. ඒ කියන්නේ මේ ප්‍රතිරෝධක තුනම වෙනුවට යොදා ගන්න පුළුවන් තනි ප්‍රතිරෝධය තමයි අපි කියන්නේ සමග්‍ර ප්‍රතිරෝධය කියලා. එතකොට ඔයා හිතන්න මේක තමයි ඒ සමග්‍ර ප්‍රතිරෝධය. ආයෙත් මම මේ පරිපථයේ තමයි මේ විදිහට ඇන්දේ. ඔය විදිහට. දැන් මේ ඍණාග්‍රය, ධනාග්‍රය ආයෙත් අර විදිහටම ධාරාව ගමන් කරනවා මෙහෙම. හොඳයි. ඊට පස්සේ බලන්න මෙතෙන්දී I කියලා ධාරාවක් කොහොම පරිපථයෙන් ගමන් කළා මෙහෙට එනවා. ඊට පස්සේ මේ සමග්‍ර ප්‍රතිරෝධය ඔයා හිතන්න R කියලා. එතෙන්දී දැන් අපිට මෙන්න මේ සමග්‍ර ප්‍රතිරෝධය R හොයාගන්න සමීකරණයක් හදාගන්න ඕන. හරි. එතෙන්දී අපි යන්නේ බලන්න අනිවාර්යයෙන්ම මෙතෙන්දී ඕම් නියමයේ පාවිච්චි කරන්න යන්න. ඕම් නියමයේ. ඕම්ස් ලෝ කියලා අපි කියනවා. ඒතර ඕම්ගේ නියමයේ කියලා කියන්නේ V සමානයි IR කියන තැන. නේද? V කියන්නේ විභවාන්තරය වහිම නැත්නම් වෝල්ටේජතාවය කියන එක. I කියන්නේ ධාරාව. R කියන්නේ ප්‍රතිරෝධය කියන එක. ඒතර මම මෙන්න මේ පරිපථයට මට පුළුවන් V සමානයි
IR කියලා පාවිච්චි කරන්න. නේද? හරි. ඊළඟට බලන්න මම ඊළඟට කරන්නේ මෙන්න මේ R1 ප්‍රතිරෝධකයටත් V සමානයි IR කියන සමීකරණය පාවිච්චි කරනවා. එතකොට බලන්න මම එතනදී බලන්න V සමානයි I1 R1 කියලා මට සමීකරණයක් එනවා. එතකොට එයාගෙන් ගමන් කරන ධාරාව I1 එයාගේ ප්‍රතිරෝධය R1. ඒ නිසා මට V A සහ B අතර තියෙන V ප්‍රතිරෝධයක් sorry V විභවාන්තරයක් නිසා V සමානයි IR I1 R1 කියලා ගන්න පුළුවන්. ඒ වගේම V සමානයි මට මේකටත් දාන්න පුළුවන් R2 I2 වලින් නේද? I2 වාරයක් R2 වලින් ගන්න පුළුවන්. මේ මේ ප්‍රතිරෝධකයේ හරහා තියෙන විභවාන්තරය කොච්චරද දෙපැත්තේ තියෙන විභවාන්තරය කොච්චරද කියන එක. ඊට පස්සේ මට ආයෙත් ගන්න පුළුවන් V සමානයි I3 R3 කියන එක. හොඳ ඊට පස්සේ බලන්න මෙතෙන්දී මට පුළුවන් තුන්වෙනි ප්‍රතිරෝධකය. ඒ කියන්නේ I3 R3 ගුණිතය කියලා එක. මෙහාට බලන්න V සමානයි IR කියන සමීකරණය දැම්මත් I වාරයක් R I3 වාරයක් R3 තමයි මෙතෙන් ගන්න වෙන්නේ. හරි. ඊට පස්සේ මෙතෙන්දී මම මෙන්න මෙහෙම දෙයක් කරනවා. බලන්න ඔයාලට පේන්න ඕන වැඩක්. මෙතන V සමානයි කියන්නේ හැමෝගෙම විභවාන්තරය සමානයිනේ. ඊට බලන්න හරි මම ওই විදිහට ධාරාවන් ටික මාක් කරගත්තා. ඒතර මේ පරිපථයේ විදිහට ওই විදිහට තියෙනවා. ඒතර V සමානයි IR කියන ඕම්ගේ නියමයේ පාවිච්චි කරලා තමයි අපි මෙතෙන්ට මේ සමක ප්‍රතිරෝධය හොයන සමීකරණයක් උත්පන්න කරන්න යන්නේ. එතකොට බලන්න මම මෙන්න මේ V සමානයි IR කියන සමීකරණේ I යුක්ත කරන්න පුළුවන් මට. ඒතර I යුක්ත කරවතින් බලන්න R මෙහෙට ඇවිල්ලා බෙදීමකට බෙදීමක් වෙනවා බලන්න. ඒතර I සමානයි V බෙදීම R බවට මේ සමීකරණේ පත් වෙනවා. නේද? හරි. ඊළඟට බලන්න මම A සමීකරණය මෙතනින් පටන් ගන්නවා. මෙන්න මේ R1 ප්‍රතිරෝධයට අදාළව ඒ I සමානයි V බෙදීම R කියන සමීකරණය පාවිච්චි කරනවා. එතකොට බලන්න එතෙන්දී බලන්න I1 කියන එකේනවා සමාන වෙනවා මේ I1 ධාරාව V V බෙදීම R1. හොඳ? ඒක එක සමීකරණයක්. ඒ වගේම මට මේ I2 ටත් ලියන්න පුළුවන් මේ විදිහටම I2 සමානයි V බෙදීම R2. නේද? ඊළඟට බලන්න R3 කියන එක කියලා පාවිච්චි කළාත් මට පුළුවන් ලියන්න බලන්න I3 යට සමීකරණයක් I3 සමානයි V බෙදීම R3 විදිහට. හරි. ওই විදිහට මට සමීකරණ තුනක් ওই විදිහට ලියා ගන්න පුළුවන්. එතකොට හරි. ඊළඟට මම මෙන්න මෙතෙන්ටත්, ඒ කියන්නේ මේ සමක ප්‍රතිරෝධයට අදාළ පරිපථයටත් මට පුළුවන් I සමානයි V බෙදීම R කියලා සමීකරණයක් ලියා ගන්න. දැන් ඔබට පේනවද වැඩක්? මේ බලන්න මේ සමස්ත ධාරාව තමයි I1 දන I2 දන I3 කියලා ගන්න වෙන්නේ. නේද? ඒ කියන්නේ සමස්ත ධාරාව. ඒතර බලන්න මට පුළුවන් I සමානයි I1 දන I2 දන I3 කියලා සමීකරණයට යන්න. එතකොට හරි. ඊට පස්සේ එතකොට I වෙනුවට මෙන්න මේ V බෙදීම R කෙනෙක් මම ආදේශ කරනවා. V බෙදීම R සමානයි ඊට පස්සේ I1 කියන්නේ මෙන්න මේ V බෙදීම R1 කියන එක. V බෙදීම R1 දන එතකොට බලන්න I2 කියන්නේ V බෙදීම R2 කියන එක. මේ I2 වෙනුවට V2 V බෙදීම R2. ඒ වගේම I3 වෙනුවට මට පුළුවන් V බෙදීම R3 කියන එක පාවිච්චි කරන්න මෙතන. නේද? එතන බලන්න මේ හැම පදයකම බලන්න V කියන සංකේතය දිනවා. එයාව අපිට කපලා දාන්න පුළුවන්. එතන බලන්න 1 යට R සමානයි 1 යට R1 දන 1 යට R2 දන 1 යට R3 කියලා මට සම්මත සමීකරණයක් ඔය විදිහට හදා ගන්න පුළුවන්. සමාන්තරගත සම්බන්ධතාවයකදී තියෙන සමක ප්‍රතිරෝධය හොයන්න. ඔච්චරයි. නේද? ඕක තමයි අපිට වැදගත්ම පොයින්ට් එකක් විදිහට තියෙන්නේ. හරි. මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔයා හිතන්න මේ වගේ තැනකදී අපිට මේ ගොඩාක්ම අඩු ප්‍රතිරෝධයක් තමයි එන්නේ සමක ප්‍රතිරෝධයේ විදිහට. ඒ කියන්නේ ඔයා හිතන්න මෙයා 2 ඕම්, මෙයා 4 ඕම්, මෙයා 6 ඕම් කියලා හිතන්න. එහෙම වුණොත් අඩුම දැන් මේ පද්ධතියේ තියෙන එහෙම තමයි මේ පරිපථයේ තියෙන අඩුම ප්‍රතිරෝධය කියවෙන්නේ 2 ඕම්. ඒතර ඒ අපිට මෙතෙන්දී අනිවාර්යයෙන්ම එන අගය 2 ඕම්ටත් වඩා අඩු ප්‍රතිරෝධක අගයක් තමයි එන්නේ. හොඳ ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. ඒතර සමාන්තරගත සම්බන්ධතාවයක් ගත්තොතින් විශේෂම දේ තමයි ඒ එක එක්කෙනා එක එක ප්‍රතිරෝධක තුලින් ගමන් කරන ධාරාව එකිනෙකට වෙනස්. ඒ වගේම සමාන වෙන්නත් පුළුවන් හැබැයි මේ ප්‍රතිරෝධක අගයන් සමාන වුණොත් නේද? විශේෂම දේ තමයි ඒ ප්‍රතිරෝධක සියල්ලම අතර තියෙන විභවාන්තරය ගත්තොතින් හැමෝම අතර තියෙන විභවාන්තරය එකම විභවාන්තරයේ තියෙන්නේ. හරි. ඒතර මේ තමයි සමාන්තරගත සම්බන්ධතාවය සම්බන්ධයෙන් තියෙන විශේෂම දේවල් ටික. හරි. මෙන්න මෙහෙම දෙයක් තියෙන මේකේ අපිට විභාගයේදී ප්‍රශ්න අහන්න පුළුවන් මේ
සමාන්තරගත සම්බන්ධතාවයන් තමයි ගොඩක්ම. ඒ නිසා මේ සිද්ධාන්ත කොටස් ටික ලේසියෙන්ම වටහා ගන්න පුළුවන් මේ වීඩියෝස් ඔයාලට බලලා. ඒ වගේම අපේ කලින් වීඩියෝ එකේ අපි කරා ශ්‍රේණිගත සම්බන්ධතාවය සම්බන්ධයෙන් ඒ වීඩියෝ එක ඔයාලා බැලුවේ නැත්නම් බලන්න අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම පහල තියෙන bell icon එකත් click කරන්න. හරි. අපි තවත් මේ වගේ educational video එකකින් හම්බෙමු, video lesson එකකින් හම්බෙමු. බොහොම ස්තුතියි.